பிரதமர் நவதானே தேசிய புவத்வத හම්බන්තොට සූර්යවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඇතුළුවීමේ දොරටු අසලදී ක්‍රීඩා ලෝලීන්ට ආරක්ෂකංශ විසින් ඊයේ සිදු කළ පහර දීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විශේෂ බාර අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ඊයේ දින ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම අතර පැවති දෙවන එක්දින තරගය ආරම්භ වීමට ප්‍රථම තරගය නැරඹීමට පැමිණි ක්‍රීඩා ලෝලීන්හට ගුටි බැට සංග්‍රහයක් හිමි වුණා. ඒ හම්බන්තොට සූර්යවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය තුළට පිවිසීමට තිබෙන දොරටු වලින් දොරටු දෙකකින් පමණක් ප්‍රවේශ පත්‍ර අලවිය සහ පැමිණි පිරිස් ඇතුළත් කිරීම හේතුවෙන් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් සමගයි. ඊයේ දින ක්‍රීඩා ලෝලීන්ට එල්ල වූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාද සිය අප්‍රසාදය පළ කළා. ඊයේ වෙච්ච සිද්ධිය පිළිබඳව අපි කනගාටු වෙනවා. ක්‍රිකට් මැච් එක බලන්න ගිහිල්ලා අත වශයෙන්ම මේ ක්‍රිකට් බෝඩ් එක කරපු අවුල තමයි මට පේන්නේ. මේ ගැටුමට හේතු වුණේ ඉතින් ඒ කියන්නේ අපේ අත වශයෙන්ම මොකද අවුරුදු ගානකට පස්සේ තරුණ ළමයි මේ මැච් එක බලන්න ආවම මේ විදිහට සලකපු එක නම් සම්පූර්ණ වැරදි. ක්‍රිකට් බලධාරීන්ගේ නිසි කළමනාකාරීත්වයක් නොතිබීම හේතුවෙන් තරගය නැරඹීමට පෙර මෙලෙස ක්‍රීඩා ලෝලීන් හට ආරක්ෂකංශ වෙතින් පොලු ප්‍රහාරයක් හිමි වූ අතර අද පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව අයද සිටියා. මේ අතර ජනාධිපතිවරයාගේ සහ ග්‍රාමාත්‍යවරයාගේ නියමයක් අනුව ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා ඊයේ දින සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස අදාළංශ වෙත උපදෙස් දෙන බව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අද සඳහන් කළා. එමෙන්ම අමාත්‍යවරයාද මෙම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩා ලෝලීන්ගෙන් මෙලෙස සමාව අයද සිටියා. අතිගරු ජනාධිපතිතුමත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් ගරු අගමැතිතුමත් මහින්ද රාජපක්ෂ මැතිතුමත් මට පුද්ගලිකවම කඩිනමින් මේ පිළිබඳ හොයා බලන ලෙස උපදෙස් දුන්නා. ඒ ප්‍රහාරය අප කිසිසේත්ම මම විශේෂම ක්‍රීඩා විශේෂ බාර අමාත්‍යවරයා විදිහට කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. ක්‍රිකට් පාලක මණ්ඩලයට හෝ ක්‍රීඩාංගන බලධාරීන්ට යම් යම් ගැටලු ප්‍රශ්න තියෙනට ඇති. ඒ කුමන ප්‍රශ්න තිබුණත් එල්ල කරපු ප්‍රහාරය කිසිසේත්ම අපට අනුමත කරන්න බෑ. ඒ වගේම ක්‍රීඩා අමාත්‍ය සිලකම්තුමාට අද උදේම දැනුම් දුන්නා, ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දුන්නා මේ පිළිබඳ වහාම පරීක්ෂණයක් කරන්න. ඒ නිසා ක්‍රිකට් ලෝලින්ගෙන් ක්‍රිකට් ප්‍රේමීන්ගෙන් සමාව ආයදින අතරේ මින් මතුව එළඹෙන තරඟවලදී මේ බාධාවන් මේ ගැහැට සිදු නොවීමට සිදු නොවීමේ වගකීමත් අපි ක්‍රීඩා අමාත්‍යංශයක් විදිහට බාරගත යුතු තිබෙනවා. ඒ මම විශ්වාස කරනවා ක්‍රිකට් පාලක මණ්ඩලය මේ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් සමාව ආයදීමක් රට ඉදිරියේ තබාවි කියලා. සියලු තාඩන පීඩන මැද්දේ වුවද ක්‍රීඩා ලෝලීන් තරගය නැරඹූ අතර ක්‍රීඩකීන්ට ජයග්‍රහණය සඳහා සිය උපරිම සහයද උණුසුම් ලෙස ලබා දීමට සූර්යවැවට පැමිණි ක්‍රීඩා ලෝලීන් මෙලෙස කටයුතු කළා. ක්‍රීඩාවේ ජීවගුණය රඳවා ගන්නා ක්‍රීඩා ලෝලීන් හට ඉදිරියේදීවත් මෙවැනි දේ සිදු නොකරන්නේ නම් තරඟවලට ක්‍රීඩා ලෝලීන්ගේ ඇති උද්‍යෝගය මීටත් වඩා වැඩිවනු නොඅනුමානයි. ජන ගැටලු වලට කඩිනමින් විසඳුම් ලබා දීමේ අරමුණින් සංවිධානය කළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම මාලාවේ පළමුවැන්න අද ගාල්ල දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්ුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයේ දිස්ත්‍රික් වල ජන ගැටලු වලට කඩිනම් විසඳුම් දීමේ අරමුණින් සංවිධානය කරන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම මාලාවේ පළමුවැන්න ගාල්ල දිස්ත්‍රික්කයේ උඩගම හෝමතුල රාජකීය ලෙන් විහාරස්ථානයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැතුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධීකරණ රැස්වීමට සහභාගී වීමට යන මග දෙපස රැස්ව සිටි ජනතාව හමු වී ඔවුන්ගේ ප්‍රශ්න මොනවාදැයි විමසා සිටියා. කටුපොල් වගාවෙන් පරිසරයට වන හානි පිළිබඳව ඔවුහු ජනාධිපතිවරයාට පැමිණිලි කළා. පරිසරයට හානියක් සිදුවන්නේ නම් ලාභයෙන් පලක් නොවන බව පෙන්වා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම කටුපොල් වගාව නතර කිරීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. හඳුනාගත් ජන ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නයි ඒ අමාත්‍යාංශ නිලධාරීන්ට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
මෙතර දීප ව්‍යාප්තව පැවැත්වෙන දිස්ත්‍රික් කමිටු රැස්වීම මාලාවට සමගාමීව පරිසරයේ දූෂණය අවම කිරීමේ අරමුණින් පැල සිටුවීමේ වැඩසටහනක්ද ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත ක්‍රියාවට නංවා තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ පැල 300ක් සිටුවීමේ වැඩසටහනේ සමාරම්භයේ සැන්තුවන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විහාරස්ථාන භූමියේ නව පැලයක් රෝපණය කිරීම සිදු කළා. අලුතින් නිදිවන නව කර්මාන්තපුරයන් සඳහා විශාල රැකියාවක් පවතින බවත් ඒ සඳහා අනුයුක්ත කිරීමට උපාධිධාරීන්ගේ දැඩි අවශ්‍යතාවයක් පවතින බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කටුනායක ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වමේ. යුරෝ මිලියන 10ක ඔස්ට්‍රියා සහන ණය ආධාරය යටතේ ඉදුකරනු ලැබූ කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ නව විද්‍යාකාර සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. සිවිල් ඉංජිනේරින් වේවා, මෙකැනිකල් ඉංජිනේරින් වේවා, ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින් වේවා, මේ සුළු රටට ලෝකයාට ලෝකයක් එක්ක දියුණු වෙන ලෝකේ අවශ්‍යම රැකිය අවස්ථාවන් තියෙන ප්‍රධාන මාර්ග කියලායි මම විශ්වාස කරන්නේ. උද හම්බන්තොට වගේ අලුතෙන් ගොඩ නැගෙන නව කර්මාන්තපුරයන් එක්ක ඇති වෙන විශාල ඉල්ලුම සඳහා විශේෂ උපාධිධාරීන්ගේ අවශ්‍යතාවය රටට පැහැදිලිව පේනවා. එවැනි අවස්ථාවකදී මම හිතනවා ඔබේ ඩිප්ලෝමාව උපාධියක් දක්වා උසස් කරලා ඒ උපාධිය ලබාගත්ත තරුණ පිරිසක් අනාගතයට බිහි කරන්න අපිට හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ අතර ගම්පහ පහලයාකුඩ ප්‍රදේශයේද වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කිරීම අද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. දැඩි කලකිරීමකින් සමන්විත ජන සමාජයත් බෙහි කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගල්ගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා. මම මේ සමගි ජන බලවේගය නිර්මාණය කරේ එක්සත් ජාතික පක්ෂයේ වෘත්තියාධිකාරී මණ්ඩලය මම සහභාගී නොවුණු අවස්ථාවේදී මට ලබා දුන්නු අනුමැතිය තුළ. අපි ආරම්භ කරලා තියෙනවා ගමනක්. මට නම් ඒ ගමන මොනම හේතුවකටවත් ආපහු හරවන්නටත් බෑ, හරවන්නට යන්නෙත් නෑ. 69 ලක්ෂයක් ජනතාව වරම ලබා දුන්නු මේ අලුත් රජය පෙරලා ජනතාවට කරන ස්තුතිය අද පෙරපාසල් දරුවගේ ඉඳලම වැඩිහිටිය දක්වා හොඳින් දන්න. 69 ලක්ෂයක් ජනවරමක් ලබා දුන්නේ එදා තිබුණු තත්ත්වයට වැඩිය වඩා හොඳ තත්ත්වයක් නිර්මාණය කරා. නමුත් සති 13ක තමන්ගේ ක්‍රියාදාමයේ පැටිකිරිය දිහා බලනකොට, කරපු සේවාවන් දිහා බලනකොට මම අහන්න කැමති ඔබතුමන්ලාගෙනුත් රටේ ජනතාවගෙනුත් සති 13ක් ඇතුළත ජනතාව බලාපොරොත්තු වෙන මාතෘභූමිය නිර්මාණය වෙලා තිබෙනවා, කරනවයි කියපු දේවල් ඉෂ්ට වෙලා තිබෙනවා. හැම වෙලාවෙම අහන්නට ලැබෙන්නේ 3-2ක් දෙන්න එතකොට ඔක්කොම කරන්නම් කිය. මං අහන්න කැමති ජනාධිපතිවරණයේදී 3-2ක් ගැන කතා කරේ නැහැ. ජනාධිපතිවරණයෙන් පසුවදී අපි එඩිතරව කිව්වා දිනපු පැත්තෙන් ඉදිරිපත් කරපු පොරොන්දු ටික ඉදිරිපත් කරන්න. අපි වගකිව යුතු විපක්ෂයක් හැටියට අපේ සහයෝගය ලබා දෙනවා. වහාම අයවැයක් ගෙනල්ලා ජනතාවට ප්‍රකාශ කරපු පොරොන්දු ටික ඉෂ්ට කරන්න කියලා. මොකක්ද ඉස්සෙල්ලම කරේ? ජනවාරි 3 වෙනිදා වෙනකන් පාර්ලිමේන්තුව වහලද? පාර්ලිමේන්තුව වහල ආරම්භ කරා ජනතාවට අසහනය, හිංසනය, පීඩනය, හිරිහැර කිරීම. මේ කර්තව්‍යයන් තුලින් මේ රටේ ජනතාව පුදුම සහගත කලකිරීමකට ලක් කරවල අද රට තුල දැඩි කලකිරීමකින් සමන්විත වූ ජන ප්‍රජාව නිර්මාණය කරලා තිබේ. දැන් අද හැම තැනකම පේනවා බැටන් ප්‍රහාර එල්ල කරනවා, පොලු පහරවල් එල්ල කරනවා, මර්ධනය කරනවා, ගහනවා. මං හිතන්නේ අර 69 ලක්ෂයකගේ වරමට ස්තුති කරන්නේ මෙහෙමදයි කියලා මුනු රටම අහන. ඇත්තටම වෙනසක් කරලා තියෙනවා දැන් රාජ්‍ය සේවය. සුභවාදීද අසුභවාදීද කියන එක ගැන රාජ්‍ය සේවයටම අවස්ථාව ලැබෙනවා මහමැතිවරණයේදී ප්‍රතිචාර දක්වන්න. බලන්න දෛවයේ සරදම අලුත් ආණ්ඩුව බිහි වුණා. වර්ජනය කරපු
එක පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට අද වෙන විට කඹ සතේක සහනයක් ලැබිලා නැහැ. ගෞරවාන්විත රාජ්‍ය පාලනය විශ්වාසනීයත්වයේ සුරකින්න පරිණත පාලනයක් ලබා දෙන්නට අපි ලෑස්ති කියන එක අපි සූදානම් කියන එක ඔබ සෑම සියලු දෙනාටම ප්‍රකාශ කර සිටිනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නව මාධ්‍ය ප්‍රකාශන කාර්යාලය විවෘත කිරීම අද සිදු කෙරුණා. එහි ප්‍රථම මාධ්‍ය හමුව කැඳවමින් එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජීල් පීරිස් මහතා සඳහන් කළේ ජිනීවා යෝජනාවලියෙන් ඉවත්වීම ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයක් බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය අංශයේ නව මාධ්‍ය ප්‍රකාශන ශාලාව විවෘත කිරීම අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ නෙළුම්මාවත පක්ෂ කාර්යාලයේදී මෙම අවස්ථාවෙන් අනතුරුව නව මාධ්‍ය ප්‍රකාශන ශාලාවේ ප්‍රථම මාධ්‍ය හමුව පවත්වනු ලැබුවා. ඒ පක්ෂ සභාපති මහාචාර්ය ජීල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ජිනීවා නගරයේ මානව හිමිකම් කවුන්සලයේ අත වශයෙන් අපේ රටට විරුද්ධව ඉදිරිපත් කරලා තිබෙන යෝජනාවලින් ශ්‍රී ලංකා රජය ඉවත් වුණා. තවදුරටත් මේ රටට විශේෂයෙන් අහිතකර මේ යෝජනාවලට සම අනුග්‍රහය හෝ කිසිම විදිහක සහයෝගයක් දැක්වීමට අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතුමාගේ අභිනව රජයට පුළුවන්කමක් නැහැ. අපි මේ කටයුතු සියල්ලක්ම කරනවා අපේ රටේ ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන්. සංහිඳියාව, මනා පාලනය හැම දෙයක්ම. හැබැයි මේ සියල්ලක්ම කරන්නේ දේශීය ආයතන හරහා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඒකට සම්බන්ධ පුද්ගලයන් සමහර අය අත්අඩංගුවට අරගෙන ඒ විමර්ශන එකක්වත් හරි විදිහට කෙරුණේ නැහැ. යම් අය ආරක්ෂා කිරීමේ අභිප්‍රාය ඇතිව. මේකට කෙලින්ම සම්බන්ධයි කියලා හිතන්න පුළුවන් සාක්ෂි තියෙන පුද්ගලයන් ප්‍රශ්න කළේ නැහැ, අත්අඩංගුවට ගත්තේ නැහැ. සමහර අය පැය භාගයක් පැයක් විතර ප්‍රශ්න කළා, ඊට පස්සේ ගෙදර යවුවා. ගෙදර යවපු සමහර අය රටෙන් පිට වුණා. ඉතින් ඒ සම්පූර්ණ වැඩපිළිවෙල ඇස්බැඳුම් වැඩක්. ගමේ ඉන්න සමාජිකයා බලනවා දැන් කැලේ සතාව ගන්නවද දියේ සතාව ගන්නවද. සාමාන්‍ය කැලේ සතා ගත්තත් ඉස්සර නම් ඩීඑස් සේනානායක ඩඩ්ලි සේනානායකලා හිටපු කාලේ තේජස්වින අලියෙ තමයි යුඑම්පීගේ හිටියේ. කතරගම ඉඳන් එනකොට ඉන්නවා පූජා වට්ටිය කන අලියෙ. දැන් ඒ අලිය තමයි යුඑම්පී ඉතුරු වෙලා තියෙන්නේ. හංසයාට දෙයියංග පිට දැන් හංසෙක් නේ පාත්තෙක් ඉන්නේ. මොන ලකුණෙන් ආවත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුවට තේරෙන සංඛ්‍යාව 50න් අඩු සංඛ්‍යාවක් බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් නැවක් ගිලනකොට ඒක ඉන්නේ මීයොත් එළියට පයින්. දැන් මේ නැව ගිලලා ඉතුරු වෙලා තියෙන කුඹගහ විතරයි. කුඹගහේ අන්තිම තැන ඉඳගෙන සජිත් ප්‍රේමදාස අඬ ගහනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එන්න කියලා. අපි සජිත් මහත්තයරගෙන කරුණාකරලා තමන්ගේ පක්ෂය මුලින් හදාගන්න. මේ කූලෝදර මහෝදර සටන මුලින් निराකරණය කරගන්න. निराකරණය කරගෙන ඊට පස්සේ තමන් අනිත් පක්ෂවලට අඬ ගහන. ගෙදර ගියොත් අඹුනසි, මග හිටියොත් තෝනසි. ඒ තත්ත්වෙට තමයි එක්සත් ජාතික පක්ෂය පත් වෙලා තියෙන්නේ. අද පැහැදිලි බෙදීමක් එක්සත් ජාතික පක්ෂය තුල ඇති වෙලා තියෙනවා. ඒ වගේම ගම්මට්ටමේ බෙදීමක් ඇති වෙලා තියෙනවා. මේ සියලු දේවල් එක්ක අපි ආරාධනා කරනවා එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඔබට එක්කාසු වෙන්න පුළුවන් ඕනම අපේක්ෂකෙක් එක්ක මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේ සන්ධානයෙන් ඉදිරිපත් වන අපේක්ෂකෙක් එක්ක එකතු වෙන්න. දැනට ඔබට ගන්න තියෙන හොඳම පියවර තමයි මේ රටේ තියෙන මේ ප්‍රශ්න වලට ශක්තිමත් ආණ්ඩුවක් මේ රටේ නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ මේ පුළුල් සන්ධානයට එකතු වෙලා ඡන්දේ පාවිච්චි කිරීම. වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ දැමීමට ගත් තීරණය රජයේ නීතිගත කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ පව සඳහන් කර සිටියා. රුපියල් 1000ක් ගෙවන්න ඕන අපි දැනටමත් කලෙක්ටිව් ඇග්‍රීමෙන්ට් එකට අස්සම් කරලා තියෙනවා. එතන 850ක්. ඒ 850 මූලික පඩිය රුපියල් 1000ක් වෙන්න ඕන. එච්චරයි. ඒක දැන් අපි ස්තුතිවන්ත වෙනවා ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලයට දාලා අමාත්‍ය මණ්ඩලයෙන් ඒක අනුමත කළා. අමාත්‍ය මණ්ඩලයේ ගත්ත තීන්දුව දැන් කම්පැනි 22කටම කියන්න ඕන මේක ජනතාවට ගෙවන්න කියලා. වතු කර ජනතාවට ගෙවන්න කියලා. හරි සිම්පල් වැඩක්. දැන් රජය ඒක නීතිගත කරන්න ඕන. නිසා ජනත්වගතේ තීන්දුව වාම කම්පැනි කෙන ජනවරි ඉඳලා එරියස් එක ගෙවන්න කියලා. දැන් මාර්තු මාස බලනඳ දෙන්නම් කිරවරලා ඒප්‍රල් මාස 10 වෙනිදා දෙනකොට චන්දේ කොමසත්තුමාට කියන්න පුළුවන් මේ එවෙරේ කරන්න බෑ කියලා. පෞගේ කාලේ රුපියල් 50ට එම වුණා. එතෙන් මේ මිනිස්සු අහිංසක කම් කර උඩ බලගෙන ඉන්න ඕන. වාම ගෙවන්න. නමුත් ඒකට කන්ඩිෂන් දාන්න බෑ. අපි ඒප්‍රල් මාස වෙනකොට මේ රටේ සජිත් ප්‍රේමදාස මහතා අගමැති කාරණක කරවමාවේ. සියලු දම අපි එකතුලා අපි යන කණ්ඩායමක්. අපි කණ්ඩායමක් කියලා අපි වැඩේ කරනවා. කරලා අද තමයි විපක්ෂ නායකතුමාගේ 25 වෙනිදා පස්සේ ආණ්ඩු පක්ෂයෙන් අපි දෙන්නම් අපි මාධ්‍ය සාකච්ඡාව. මොනවා ලාංඡන තිබුණොත් මොනවා පාටවල් තිබුණොත් අපේ අදවත ඒකට තියෙන්නේ.
MCC ගිවිසුම අත්සන් කිරීමට කටයුතු නොකරන බව රාජ්‍ය අමාත්‍ය කැහිලිය රමුකැල්ල මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. මේ 30 ඇලිරක් එක කියන යෝජනාවට රට පාවලා දෙන රටේ අපේ රණවිරුවන් වරදක් කරා අපේ රණවිරුවන් යුදාපරාධ කරයි කියලා ලෝකේ පළවෙනි රට හැටියට තමයි මංගල සමරේර විදේශ ඇමතිවරයා හැටියට එය සමානුග්‍රහයක් දක්වීමෙන්ම ලෝකයට පෙන්වුවේ. අපි කියන්නේ මේ වෙනුවෙන් දැන් උදාහරණයක් ගන්නකො 2009 මේක අවසන් වුණා 2010 අලුත් ආණ්ඩුවක් ආවා. ඒකට LLRC එක ආවා. ඊගවට තවත් ආයතන කීපයක් අපි මේ රටේ හැදුවා. මේ අපි කියන හෝම් ග්‍රවුන්ඩ් මොඩල් එහෙම නැත්නම් ඉන්ඩිජිනස් එහෙම නැත්නම් මේ රටට ආවේනික වෙච්ච රට තුල රටේ ස්වාධීත්වය ගරු කරන වැඩපිළිවෙලක් හරහා මේ රටේ අධිකරණ පද්ධතිය හරහා මේ වැඩයුත්ත මේ කටයුත්ත සිදුවේ යුතුයි කියලා. මේක හැම අවස්ථාවකම යම් ජාතීන්ට යම් සාධාරණයක් වෙනවයි කියන කතන්දරයේදී ජාත්‍යන්තරය මැදිහත් කරගන්න අවශ්‍ය වෙන්නේ ඒක සීමාවන් වලින් එහාට ගියා කියලා. අනිත් එක දැන් මේ කතාවේ කියන්නේ අවසාන සති දෙක තුන යුද්ධයේදී ඇතිවෙච්ච කරුණු ගැන. කොච්චර අසාධාරණද බලන්න. එතකොට දැන් වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ මේ රටේ සමස්ත ජනතාවට මේ යුද්ධය අවසාන කරපු සති දෙකේ ප්‍රතිඵලවල මොන තරම් අසාධාරණද? මොකද්ද? ඇවිල්ලා ගරා ශක්තිමත් ආර්ථික වැඩපිළිවෙලක් රැගෙන එමේ බලාපොරොත්තුවෙන් බලයට පැමිණි ආණ්ඩුව කිසිදු ආර්ථික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කවිද ජයවර්ධන මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ලබා දුන්න බලාපොරොත්තු පොරොන්දු අද දිනෙන් දින සිහින බවට පත්වෙමින් යන යුගයක වර්තමානයේ අපිට දේශපාලනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ අය මේ පොරොන්දු දෙනකොට කිව්වේ නෑ මේ පොරොන්දු ඉෂ්ට සිද්ධ කරන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ කියලා. පාර්ලිමේන්තු මැතිවරණය අවසන් කරාගෙන පස්සේ ගියයි අපිට මේ පොරොන්දු ඉෂ්ට කරන්න බෑ පළාත් සභාව අවසන් කරනකම් කියන. මේ සියල්ලම ඉවරනකොට අවුරුදු පහ මේ අයගේ අවසන්. ශක්තිමත් ආර්ථික ක්‍රමෝපායක් හදා දෙනවා කියලා බලයට ආපු අය මේ රටේ ජනතාව පැදුරෙන් බිමට ඇදලා දාලා තියෙනවා. මේක තමයි ඇත්ත. මේ වර්තමාන රජය රටේ ආරම්භ කරලා ඉවරයි මේ රටේ ජනතාවට පීඩනය යොමු කරලා මේ රටේ ජනතාව මර්ධනය කරන්න. ඒක ක්‍රීඩා ලෝලීන්ගෙන්ද රාජ්‍ය සේවකයන්ගෙන්ද දේශපාලඥයින්ගෙන්ද හෙට අනිද්දා වෙනකොට මාධ්‍ය වේදීන්ගෙන්ද කියන එක නතර කරන්න බෑ. කොකාගේ සුද පේන්නේ පියාඹනකොට ඒ අනුව ඉදිරියේදී මෙයාගේ මර්ධනය තවදුරටත් තීව්‍ර වෙනවා කියන එක ඉතාමත් පැහැදිලි. පාර්ලිමේන්තු අවසන් වුණාගෙන් පස්සේ තමයි ඔය හැංගිලා ගහපු වෙස්ටික ගලවලා එලිපිට නටන්න පටන් ගන්න කියන එක කියන්න කැමති. ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි දුම්රිය මාර්ග ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. දුම්රිය මාර්ග දෙපස ජීවත් වන අනවසර පදිංචිකරුවන්ට මහල් නිවාස ලබා දීමේ උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. රජයේ තමුන්නාසිලා පිළිබඳව අවධානය යොමු කරේ නැත්නම් මේ ඇයට නඩු දාලා ඔක්කොම අයින් කළා දානති. මොකද මේ කිසිම කෙනෙකුට මා දන්නා තරමින් ඔප්පුවක් නැහැ. නිසි අයිතියක් නැහැ. හර්ලේසියෙන් නඩුවක් දාලා අයින් කළා දානති. නමුත් කිසිම රජයක් එහෙම කරන්න සූදානම් වෙන්නේ නැහැ. මොකද රටේ ජනතාව තමයි මේ ස්ථානවලත් ඉන්නේ කියලා. වන්දියක් දීලා පැත්තකට කරන්නේ නැතුව ඔබට තවත් නිවසක්ම ලබා දෙන වැඩපිළිවෙල තමයි මේ ක්‍රියාත්මක. අපි දුම්රිය සේවය ශක්තිමත් කරන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දෙවැන්ත වැඩපිළිවෙලකට අදහස් ඉදිරිපත් කළා තිබෙනවා. ලංකාවේ පළවෙනි විදුලි දුම්රිය ව්‍යාපෘතිය පරිසර හිතකාමී ව්‍යාපෘතිය ඊයේ ඒකේ කටයුතු වලට ආරම්භයක් සිදු කරනවා. ඒ වගේම දැන් කැලණිවැලි දුම්රිය මාර්ගය එය සම්වර්ධනය කිරීම එය ද්විත්ව මාර්ගයක් ලෙස සම්වර්ධනය කරලා වාහන තදබදය අවම කරමින් පහසුවෙන් ගමනාගමනය කරන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කිරීම තමයි බලාපොරොත්තු. දැනට දුම්රිය දෙපාර්තමේන්තුවේ තියෙන ප්‍රධාන චෝදනාව තමයි වෙලාවට කෝච්චි එන්නේ. ඒක මම දන්නේ මම මේ නිලධාරියෙකුනුත් ඉල්ලා ඉන්නවා. මේ පිළිබඳව නැවතත් විමසිලිමත්ව කටයුතු කරන්න. ඒ අය ප්‍රායෝගික ගැටලු කීපයක් ඉදිරිපත් කරනවා. ප්‍රධාන වශයෙන් සේවකයන් 8000කට වඩා හිඟයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ තියෙන බවත් ඒවත් ඇතුළු හේතුන් ගණනාවක් ඉදිරිපත් කරනවා. අපිට අවශ්‍ය අනාගතයේදී වෙලාවට යන දුම්රිය විනාඩියක්වත් වෙනස් වෙන්නේ නැතුව කියන වෙලාවට දුම්රිය ස්ථානෙට යන දුම්රියක් නිර්මාණය කිරීමේ වගකීම දුම්රිය දෙපාර්තමේන්තුවට පැවරලා තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් කෝටි 30කට අධික දේපළ හා මුදලක් අයතා ලෙස අත්පත් කරගත්තේයි චෝදනා එල්ලවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වස්ගුණවර්ධන මහතා ලබන 12වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ මහාධිකරණ විරසිරු ගිහන් කුලතුංග මහතා නියම කළා. මේ අතුරු තවත් අධිකරණ පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියේදී රුපියල් කෝටි 30කට අධික දේපළ හා මුදල් අයතා ලෙස අත්පත් කරගත්තේයි චෝදනා එල්ලවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වස්ගුණවර්ධන මහතා ලබන 12වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහන් කුලතුංග මහතා නියම කළා. මෙම නඩුවේ සාක්ෂි විභාගය අද ආරම්භ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ විත්තිකරු පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි සඳහන් කළා. මේ හේතුවෙන් විත්තිකරු අපමත සිටිය හොත් එමගින් සාක්ෂි විභාගයට බලපෑමක් සිදුවේ හැකි බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද රජයේ නීතිඥවරයා අද ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහත් කුලතුංග මහතා විත්තිකාර සජින් වාස් ගුණවර්ධන මහතාව ලබන 12වනදා දක්වා රිමන්ඩ් භාරයේ තැබීමට නියම කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී නවල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 4 දිනකට පනවා තිබූ විදේශ ගමන් තහනම ජූනි මාස 23වනදා දක්වා ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණවිය අද නියෝග කළා. පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදුවැන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රජිත සේනාරත්න මහතා ඇතුළු සැකකරුවන් 4 දිනකට එරෙහිව සිදු කරන පරීක්ෂණ කටයුතු ඉදිරි සති 3ක කාලයක් තුළ අවසන් කිරීමට හැකිවනු ඇතැයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පීරිස් මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. මෙම පැමිණිල්ල අද කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණවේ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කළා. ඉන්ධනවල නිසි ප්‍රමිතිය සුවබැලීම සඳහා සුදුසු ආයතනයක් සකස් කිරීමට අවශ්‍ය ප්‍රතිමත්ත්වයේ තීන්දුවක් ගැනීම වෙනුවෙන් වූ කැබිනට් පත්‍රිකාවකට අවශ්‍ය කෙටුම් පත සකස් කර ලබා දී ඇති බව රාජ්‍ය මාත්‍ය තිලංග සුමතිපාල මහතා පවසනවා. රාජ්‍ය මාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට අද එක්වෙමින්. ප්‍රමිතියට ඇති තෙල් ලංකාවට ගෙන්නලා මේ තෙල් ලංකාවට ආවට පස්සේ ප්‍රමිතිය සොයන්න ගිහිල්ලා ඒකෙන් අන්තිමට දුක් විඳින්න උනේ නාස්ති උනේ මේ ඔබ තම උන්වහන්සේලාගේ වාහනවලට බාල තෙල් නිකුත් කරමින් වෙච්ච අපරාධ. ඒ ඉන්ධනවල ප්‍රමිතිය ලංකාව තුලම පරීක්ෂණයටපත් කරලා ලංකාවේ අනුමැතිය අනුව ලංකාවට ගොඩ බැස පස්සේ උසස් තලයේ එය පරීක්ෂණ ලක් කරමින් අනුමැතියක් ලබා ගැනීමට ලංකාවේ ආයතනයක් නැහැ. දැන් අපි මේ ආයතනය හදාගන්න ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීම සඳහා අප ආයතනයෙන් කැබිනට් පත්‍රිකාවට අවශ්‍ය කෙටුම් පත සකස් කරලා ලබා දීලා තියෙනවා. මේ ගැන අක්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාටත් ඒ වගේම අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහත්මයාටත් අපේ අමාත්‍ය බන්දුල් ගුණරත්න මහත්මයාතුලින් දැනුවත් කරන්න පුළුවන්. 43 වන ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී මානව හිමිකම් මහකොමසාරිස් මිචෙල් බැචලට් මහත්මිය සිදු කළ ප්‍රකාශයෙන් පසුව ඊට පිළිතුරු ලෙස විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදහස් පළ කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ජාත්‍යන්තර සහයෝගතාවය ආරක්ෂා කර ගනිමින් මානව හිමිකම් කවුන්සලයේ කාර්යභාරයන්ට අවශ්‍ය සහයෝගය ලබා දීමට වත්මන් රජය පියවර ගන්නා බවයි. දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ අදහස් දැක්වීම අවසන් වූයේ අද පස්වරු 6ට පමණයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචලට් අද පස්වරුවේ ජිනීවා මානව හිමිකම් සැසිවාරය අමතනු ලැබුවා. මේ අතර ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පැවැත්වෙන 43වැනි සැසිවාරයේදී මෙරට විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද සැසිවාරය අමතනු ලැබුවා. එහිදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගනිමින් සාමය ළඟා කර ගැනීමට අතිවිශිෂ්ට ජනවරමක් වත්මන් ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයේදී ලබා දුන් බවයි. එසේම තිරසාල සාමයක් උදෙසා ශ්‍රී ලංකාව පවත්නා ව්‍යුහය ශක්තිමත් කිරීමට සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන සිටියද පසුගිය රජයේ එම වැඩපිළිවෙල 2015 වසරේ අවලංගු කළ බවද අමාත්‍යවරයා සැසිවාරය අමතමින් සඳහන් කළා. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙස 31 යෝජනාවට සම අනුග්‍රහකත්වය දක්වමින් මෙය අවලංගු කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. එසේම විරෝධාර රණවිරුවන්ට අයුක්ති සහගත ලෙස නින්දා අපහාස විඳීමට සිදු වූ බව අමාත්‍යවරයා සඳහන් කර අතර මේ තත්ත්වය මත යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට චෝදනා එල්ලවීම පිළිබඳවද අමාත්‍යවරයා අදහස් පළ කළා.
පසුගිය රජයේ සීලු ප්‍රජාතන්ත්‍රවාදී පාලන මූලධර්ම උල්ලංඝනය කරමින් සම අනුග්‍රහකත්වය ලබා දුන් 31 යෝජනාවෙන් ඉවත් වීමට වත්මන් රජය ක්‍රියා කළ අතර වසර 25කට අධික කාලයක් පළාත් පාලන ඡන්ද අයිතිය නොලැබුණු ජනතාවට 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා එම අයිතිය ලබා දීමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. එසේම අතුරුදන් වූවන් වෙනුවෙන් සහතිකයක් නිකුත් කිරීමටද වත්මන් රජය ක්‍රියා කළ බවත් සාමය සංහිඳියාව හා වගවීමට වත්මන් ආණ්ඩුව කැපවී ක්‍රියා කරන බවත් දේශීය අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් ජාත්‍යන්තර ප්‍රජාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සැසිවාරය අමතමින් වැඩිදුරටත් සඳහන් කළා. ලෝකයටම බරපතල තත්ත්වයක් උදා කර ඇති COVID-19 වෛරසය පිළිබඳ අලුත්ම තොරතුරු මේ. මාරන්තික COVID-19 වෛරසය හේතුවෙන් ජපානයේ යොකොහොමා වරායේ නවතා තිබූ ඩයිමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකික කාර්යමණ්ඩල සාමාජිකයින් දෙදෙනා ඉන්දියාවේ නවදිල්ලි නුවරට රැගෙන විත් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ස්තුතියද පළ කර තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය පැතිරයාම හේතුවෙන් මක්කම වන්දනාව මෙවර විදේශිකයින්ට තහනම් කිරීමටද පියවරගෙන තිබෙනවා. ලොව රටවල් 40කට අධික සංඛ්‍යාවක් පුරා පැතිරමින් පවතින මාරාන්තික COVID-19 වෛරසය ආසාදනය වීමෙන් සිදු මරණ සංඛ්‍යාව 2761 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොව පුරා සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 81,000 ඉක්මවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අදාළ වෛරසය ආසාදිතින් මේ වන විට පාකිස්තානය, ස්වීඩනය, නෝර්වේ, ග්‍රීසිය, රුමේනියාව හා ඇල්ජීරියාව, ඩෙන්මාර්කයන් රටවල්වලින්ද අනාවරණය වී තිබෙනවා. වෛරසයේ නිජභූමිය වූ චීනෙන් පිටත වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ දකුණු කොරියාවෙන්. ගත වූ පැය 24 තුළ පමණක් දකුණු කොරියාවෙන් නව ආසාදිතින් 334ක් වාර්තා වී ඇති අතර දැනට වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1,766ක්. ඒ අනුව දකුණු කොරියාවේ මේ වන විට ජීවිතක්ෂයටපත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 13. කෙසේ වෙතත් එහි සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හෝ විදේශිකයෙකුට මෙම වෛරසය මේ වන තෙක් ආසාදනය වී නොමැති බවයි එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ. මේ අතර ජපානයේ යොකොහොමා වරායේ නවතා තිබූ ඩයිමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකීය කාර්යමණ්ඩල සාමාජිකයින් දෙදෙනා අද උදෑසන ඉන්දියාවේ නවදිලි නුවරට රැගෙන වී තිබෙනවා. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය නිවේදනය කළේ මොවුන් නිරෝධායන කටයුතු වලින් අනතුරුව දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි. මෙම නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ඉන්දියාවට රැගෙන ඒමට කටයුතු කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු එරට රජයට සිය ස්තුතිය පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දියා මහකොමසාරිස්වරයා තමන්ව දැනුවත් කළ බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ. මේ අතර මක්කම හා මදීනා ඇතුළු ආගමික ස්ථාන වන්දනාව සඳහා පැමිණෙන විදේශිකයින්ට රටට ඇතුළු වීම තහනම් කිරීමට සෞදි අරාබිය තීරණය කර තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේද නිවේදනය කළේ චීනය තුළට වඩා වැඩි වේගයෙන් ඉන් පිටත මේ වන විට මෙම වෛරසය පැතිර යමින් පවතින බවයි. අදාළ වෛරසයට පෙර සූදානමක් ලෙස ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා. එසේම මෙම වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ඔස්ට්‍රේලියාවද හදිසි සැලැස්මක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොඩිසන් සඳහන් කර ඇත්තේ. වෛරසය ආසාදනය වීමෙන් ඉරානයේ මරණ 19ක් වාර්තා වන අතර ආසාදිතින් සංඛ්‍යාව 139ක්. ඉරාකයේද අදාළ වෛරසය පැතිර යාම හේතුවෙන් ඉරාකයේ සීරු මහජන රැස්වීම් තහනම් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඉරාක වැසියන්ට චීනය, ඉරානය, ජපානය, දකුණු කොරියාව, තායිලන්තය, සිංගප්පූරුව, ඉතාලිය, බහරෙන් හා කුවේටියන රටවල සංචාරය කිරීම අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. සංචාරක ව්‍යාපාරයේ ශක්තිමත් කිරීම සඳහා වත්මන් රජය පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ඒ කළුඅමෝදර ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය පිළිබඳ සුවබැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් සංචාරකව එන්න පටන් ගත්ත සංචාරක ව්‍යාපාරයේ යැපෙන දේශීය ව්‍යාපාරිකයට යම් ආර්ථික වශයෙන් ශක්තියක් ලැබීම එනකොටම පාස්කු ප්‍රහාරයත් එක්ක ඊළඟට සංචාරක ව්‍යාපාරය වැටුණා. ඊළඟට අද වෙනකොට කොරෝනා වෛරසයත් එක්ක ඇතිවෙච්ච දේ නිසා සංචාරක ව්‍යාපාරය වැටලා තියෙනවා. අපේ ඉලක්කය ජනාධිපතිතුමා බලයට ආපු ගමන් එතුමාගේ විශේෂ අවධානය යොමු කරලා තියෙන සංචාරක ව්‍යාපාරය පිළිබඳව අපිට ඉලක්කය දීලා තියෙනවා මිලියන 7ක් සංචාරකව ලංකාවට අවුරුද්දකට ගේන. දැන් මේ සංචාරකවට මිලියන 7ක් කිව්වම ලොකු ගානක් වගේ හිතුවට ඉන්දුනීසියාවේ මිලියන 25ක් ගේනවා. තායිලන්තේ 24ක් ගේනවා. ඒ වගේ අපේ අවට තියෙන රටවල් සංචාරකව ගේනවා.
ඒ ගේන්න වැඩපිළිවෙලක් තියෙනවා. ඒ නිසා ශාල විදේශ විනිමයක් හැදිලා තියෙනවා. දැන් අපි සංචාරක අමාත්‍යාංශ කාර්ය සාධක බලකායක් සකස් කරලා සියලුම අමාත්‍යාංශ දෙපාර්තමේන්තු එකව කරගෙන අවුරුදු පහක පස් අවුරුදු සැලස්මක් හදනවා. ඒක මේ වෙනකොට පටන් අරන් තියෙනවා. ඒ අනුව දේශීය වශයෙන් අපේ කළ යුතු දේපත් ජාත්‍යන්තර වශයෙන් අපි කළ යුතු දේ හඳුනාගෙන ඒ සංචාරකින් ලංකාවට ගෙන්නන වැඩපිළිවෙලක් නිර්මාණය කරමින් යනවා. විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් පාසල් අධ්‍යාපනයේ කඩාකප්පල් කිරීමේ උත්සාහයක නිරත වන බව රාජ්‍ය මාත්‍ය කනක හේරත් මහතා පවසනවා. දෙහිඔවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් මේ නම් මාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ජනතාව තීන්දු කරලා හමාරා ඉදිරි අනාගතයේදී ආණ්ඩුව හදන්නේ කවුද කියන එක ඒකේ කිසිම ගැටලුවක් නැහැ. අපි වැඩි බහුතරයක් ඇති ආණ්ඩුවක් හදනවා පමණක් නෙමෙයි අපි විපක්ෂ නායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඔය හොරු ඇල්ලුවාද කියලා අහනවට වඩා ඔය ආණ්ඩුවේ එදා හිටපු හොරු ටික අද විපක්ෂයේ ඉන්න හොරු ටිකේ කී දෙනෙක්ට නාම යෝජනා ලබා දෙනවද නැද්ද කියන එක අපි අහනවා. ඒක නිසා අපි අභියෝග කරනවා විපක්ෂ නායකට ඔය ඉන්න හොරු ටිකට නායම්ම යෝජනා ලබා නොදී කටයුතු කරන්න කියලා. ඒ වගේම තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ දූෂණ ගැන එදා කතා කරේ නැහැ. එදා එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරගන්න කටයුතු කරේ, ආණ්ඩුවක් හැටියට ආරක්ෂා කරන්න කටයුතු කරා. ඊළඟට අද වෙනකොට අපේ පාසල් වල භාගයක් වසා දාන්න කටයුතු කරලා තියෙනවා. ගුරුවරුන්ගේ වැටුප් විෂමතා කියලා අවුරුදු 25ක් තිබ්බ දෙයක් මේ මාස 3 ඇතුළතදී මේ අවසාන සතියේ ආණ්ඩුව ලබන සතියේ විසිරුණා කියලා දැනදැන ඒගොල්ලන් උද්ඝෝෂණය කරනවා. ඒක උද්ඝෝෂණය කරාට කමක් නැහැ. අපේ මේ ඉදිරි අනාගතේ බාර ගන්න ඉන්න අපේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න එපා. එදා එක්සත් ජාතික පක්ෂයයි ජනතා විමුක්ති පෙරමුණයි විරුද්ධව හිටියේ. නමුත් අද ඒ දෙගොල්ලම එකට එක්කව වෙලා අද එක කණ්ඩායමක් හැටියට කටයුතු කරනවා කියන එකත් මේ අවස්ථාවේ කියන්න ඕනේ. රජය විසින් ගෙන යනු ලබන ආරක්ෂක වැඩපිළිවෙලට නාවික හමුදා විසින් පූර්ණ සහය ලබා දීමට කටයුතු කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතින කමාණ්ඩ ඉස්රෝ සූර්ය බණ්ඩාර මහතා පවසනවා. ඒ මහතා මේවා ප්‍රකාශ කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. COVID-19 එකත් එක්ක ආපු මේ මෙඩිකල් රිස්ක් එක අපි ඒක මිටිගේට් කරන්නට මේ වෙනුවට අපි නාවික හමුදාවෙන් ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් වෙන කටයුතු කරලා තිබෙනවා. ඉතින් ඔවුන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා මේ අවස්ථාවේදී එවැනි රෝගීන් පැමිණෙනවා නම් හෝ එවැනි අවදානමක් තිබෙනවා නම් එය අවම කරගන්නේ කොහොමද කියලා සහ පාලනය කර ගැනීමට සියලු කටයුතු ඒගොල්ලෝ සූදානම් කරනවා. ඒ සඳහා අපි පූර්ණ වගකීම ලබා දීලා තිබෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට. රථවාහන පොලිසියේ සහයෝගයට නායක හමුදාවත් නායක හමුදා විනාශක දෙපාර්තමේන්තුවේ ඉලදා ඒ වගේම ඒ සෙබළුන්ගේ සහයෝගය අපි ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. මේ වෙන විට අපිට ලැබී තිබෙන උපදෙස් අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ මගින් මේ ලැබී තිබෙන උපදෙස් අනුව අපි මෝදර පොලිස් වසම තුල නායක හමුදාවේ විනය ආරක්ෂක සෙබළුන් අපි එයාලගේ සේවය ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. විශේෂයෙන්ම උදෑසන සහ සවස මේ රාශ අවස්ථවලදී මේ ට්‍රැෆික් කන්ට්‍රෝලින් වලට අපි ඒගොල්ලෝ ඩිප්ලෝය කරලා තිබෙනවා. මේ ප්‍රදේශයේ මේ නීති විරෝධී දීවර කටයුතු පැමිණෙන මේ දීවරයන් පලවා හැරීමට ඒ වගේම යම් අවස්ථාවලදී අත්අඩංගුවට ගැනීමට සහ ඒ ප්‍රාදේශීය දීවර පරිශක කාර්යාල රහලහ මොවුන් අධිකරණ කටයුතු වලට යොමු කිරීමට අපි කටයුතු කළා තිබෙනවා. මේ වෙන විටත් යාත්‍රා 140කට ආසන ප්‍රමාණයක් තිබෙනවා. නිදහස් කරපු අධිකරණ පද්ධතිය මගින් ඉන්දියාවට ඇවිමිට සූදානම් කරලා සිදුවීම් 50කට ආසන ප්‍රමාණයක් තවමත් අධිකරණ කටයුතු වල ප්‍රොසෙස් එකේ පවතින්නේ. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ඉබ්බන්කටුව ප්‍රදේශයේදී කුරුණෑගල දෙස සිට දඹුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ කැබ් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරින් යතුරු පැදිකරු බරපතල තුවර ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයටපත් වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ගලේවිල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. අනුරාධපුර ප්‍රධාන දුම්රිය පොළ අසල අගුරුමඩුව මාර්ගයේ උතුරු හා නැගෙනහිර දුම්රිය ආරක්ෂක මූලස්ථානයේ සහකාර ආරක්ෂක අධිකාරී නිල කාමරයට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව අනුරාධපුර පොලිසිය පවසනවා. අදාළ නිල කාමරය තුළ දුම්රිය සහකාර ආරක්ෂක අධිකාරීවරයා විවේකීව සිටියදී නාඳුනන පුද්ගලයෙකු විසින් නිල කාමරයේ විවෘතව තිබූ ජනෙලයකින් මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති බවට තොරතුරු අනාවරණය වනවා. මෙම ප්‍රහාරයෙන් සහකාර ආරක්ෂක අධිකාරීවරයා පිළිසුම් තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අනුරාධපුර පොලිසිය විසින් සිදු කරනු ලබනවා.
වයඹ සහ බස්නාහිර පළාත්වලට සහ මන්නාරම ගාල්ල සහ මාතරයන දිස්ත්‍රික්ක සඳහා කලකුළු විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම ස්ථානවල උණුසුම් දර්ශකය එනම් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනවා ඇති බවට අපේක්ෂා කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ඒ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්න ලෙසත් කලකුණ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. වැඩිහිටි හා රෝගී පුද්ගලින් පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් කුඩා ළමුන් වාහන තුල තනියම රඳවා නොයන ලෙසත් පෙන්වා දෙන කලකුණ බලධාරීන් අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් අඳින ලෙසත් ජනතාවට දැනුම් දී සිටිනවා. පලස්තින ජාතිකයන් ශ්‍රී ලංකාවට රැගෙන විත් පොලන්තයේ වෝර්සෝ නුවර හරහා ජර්මනිය වෙත රැගෙන යාමේ මිනිස් ජවාරමක් අනාවරණය කරගෙන එම ජවාරම මෙහෙවන ප්‍රධාන සැකකරු සහ එලෙස රැගෙන යමින් සිටි පුද්ගලෙකු කඩුනායක ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවටගත් පලස්තින ජාතිකයන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඩුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත බාර දී තිබෙනවා. කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් මුල්ලේරියාව හිඹුටාන ප්‍රදේශයේ නිවසක මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා එම නිවසේ මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගිය හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ රැසක්ද සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් සිය බහරයට ගෙන තිබෙනවා. ව්‍යාපාරික පුවත් විශේෂාංගය දැන් 2018 වසරේදී එටිසලට් ලංකා පුත්කලික සමගම සතු කොටස් අත්පත් කර ගැනීමෙන් සුවිශාල ජයග්‍රහණයක් ලැබූ හචිසන් ටෙලිකොමියුනිකේෂන් ලංකා පුත්කලික සමගම පද්ධති ගණනාවක් මගින් වඩාත් උසස් ජාල පද්ධතියක් වෙතට පරිභෝගිකයින් යොමු කරමින් හච් හා එටිසලට් ජාල ද්විත්වය ඒකාබද්ධ කිරීමේ කර්තව්‍ය සාර්ථකව සම්පූර්ණ කළ බව පසුකීදා දැනුම් දුන්නා. මෙමකින් දෙවැන්ත ජාලයන් ඒකාබද්ධ වීම මගින් රට පුරාම පරිභෝගිකයින්ට සුවිශාලතම සහ හොඳම 2G, 3G සහ 4G සේවාවන් ලබා දීමට හැකි වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ 4G ජාල ආවරණය සම්පූර්ණ කරමින් සමගම එහි නවතම තේමා පාටය Be Anywhere යනුවෙන් නවතම මුහුණුවරකින් එළදැක්වීමද මෙහි විශේෂත්වයක් වනවා. වැඩිපුර පොරොන්දු වෙලා අඩුවෙන් ඩිලිව කරන්න අපිට ඕන කමක් නැහැ. ඒ හින්දා තමයි අපි මෙච්චර කාලයක් හිටියේ මේ අද වගේ දවසක් වෙනකන් අපේ නෙට්වර්ක් එක සම්පූර්ණයෙන්ම ඩිවලොප් කරලා ඉවර වෙලා කස්ටමර්ස්ලට සර්විස් එකක් ලබා දෙන්න පුළුවන් වෙන වෙලාවක් වෙනකන් අපේ සියලුම පැකේජස් ටික ලොන්ච් කරන්න ඉදිරියේදී අපි තවත් ඉදිරි අලුත් පැකේජස් ලොන්ච් කරනවා. ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හි රොයල් ගේට්වේ විශ්වවිද්‍යාලයේ නව ශාඛාවක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රොයල් ගේට්වේ උසස් අධ්‍යාපන විශ්වවිද්‍යාලය නමින් විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමේ උත්සවය පසුකීදා කොළඹදී පැවැත්වුණා. මෙම උත්සවය සඳහා රොයල් ගේට්වේ විශ්වවිද්‍යාලයේ විදුහල්පති ගේල් ස්පාක්ස් ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්යවරු රැසක් සහභාගී වී සිටියා. RGHE කැම්පස් එකේ අපි විශේෂයෙන්ම මැනේජ්මන්ට් කෝසස් ඊට අමතරව අගනක අධිකරණ කොට ලීඩින් විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ දෙවෙනි යුනිවර්සිටි එක විදිහට අපි ස්පෝර්ට්ස් ඩිප්ලෝමා සහ ඩිප්ලෝමා සලක අපි කරනවා. ඒනට මේ අලුතෙන්ම තමයි ස්පෝර්ට්ස් පැත්ත එන්නේ. ක්‍රිකට්, ෆුට්බෝල්, ගොල්ෆ්, ඇත්ලටික්, ස්විමින්, ටෙනිස්, රග්බි මේ ටික අපි මේ ලංකා විදි එකතු වෙන ළමයින්ට පළවෙනි අවුරුද්දේ මෙහෙ ඉගෙනගෙන ඊට පස්සේ දෙවෙනි අවුරුද්දේ ඉඳලා ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න පුළුවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.